පරාජය සාමූහික වගකීමක් අපි බාර ගන්න ඕනේ. අපි එකිනෙකා අතින් සිද්ධ වෙච්ච සමහර අඩුපාඩුකම්, සංවිධාන කටයුතු වල අඩුපාඩුකම්, ඒ වගේම අපේ ප්‍රචාරක ව්‍යාපාරයේ අඩුපාඩුකම්. එතකොට ආණ්ඩුවට තියෙන කලකිරීම සහ ආණ්ඩුව කෙරෙහි මිනිස්සු දක්වපු අප්‍රසාදයත් ජනාධිපති අපේක්ෂකයාගේ පිටින් තමයි හැම වෙලාවෙම යැවුවේ. මොකද ඔහු ආණ්ඩුවේ අපේක්ෂකයා, ඔහුටත් සාමූහිකව ඒ වායේ තියෙන වගකීම නිසා. බැඳුම් කර ගනුදෙනු ගැන රටේ මධ්‍යස්ථ කොටස් ලොකු චෝදනාවක් ආණ්ඩුවට කරා. ඒ චෝදනාව නිසා මිනිස්සු කලකිරලා හිටියා. අර හොරු අල්ලන් ආපු ආණ්ඩුව හොරු හොරකම් කරනවා කියලා. එහෙම කතාවක් සමාජයේ පැතිරෙන්න පටන් ගත්තා. මැතිවරණ ව්‍යාපාරයේ යන අතරතුර අර MCC ගිවිසුම ගැන අපි මං හිතනවා ඒ මොහොතේ නොකළ යුතු දෙයක්. ඒතකොට මේ සිංහල බෞද්ධ රටක් නොවේයි කියලා අපි කියනකොට සිංහල බෞද්ධයන් බහුතරයක් ඉන්න රටක ජනතාවට මොකද දැනෙන්නේ? ඉතින් ඒ වගේ කතාත් අපිට බලපෑවා.